ඔබ අහසේ ඉන්නේ හරිම ගඳයි නේද කුණු ගඳ හමනවා කුණු ගඳ ගන්න ඔබේ මුඛයේ පණුව පිරිලා කකා ඉන්නවා ඔබ කලින් ජීවිතයක මොන වගේ කර්මයක්ද කළේ ආයුධ ගත්ත පිරිසක් ඔබේ මුඛයේ සැත් වලින් කප කප දානවා ලුණු වතුරින් ඉසිමින් ආයේ ආයමත් කපනවා ඔබ විසින් කයෙන් වචනේ මනසින් මොන වගේ පවක්ද කරගත්තේ මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකටපත් උනේ මං හිටියේ රජගහනුවර ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානී මං හිටියේ බුදුකාණන් වහන්ස මං බොහෝ ධන සම්පත් වලට අධිපති වෙලා හිටියේ ඒ මගේ මේ බිරිඳත් තියනියත් යේලියත් කියන මෙයාලා මළුයි මහනෙල් මළුයි වටිනා සුවඳ වර්ගයි අරගෙන ස්තූපයට වන්දනා කරන්නට පිටත් වෙනකොට මං ඒක වැළැක්වා මා තමයි මේ පාප කර්මය කරගත්තේ 86,000ක් වගේ පිරිසක් වෙන අපි ස්තූප පූජාවට නිඳා අපහාස කළා දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා ගෝර දුක් තියෙන නිරේවැණි පෙරේත ලෝකයේ ඉපදිලායි දුක් විඳින්නේ අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට පුද පූජා පවත්වන වෙලාවක කවුරු හරි කෙනෙක් ඒකට දොස් කියනවා නම් එයා බැහැර වෙන්නේ පිනෙන් බව තේරුම් ගන්න මේ බලන්න මල් දරාගෙන අලංකාර වෙලා අහසින් වඩන මේ දිව්‍යාංගනාවන් දෙස බලන්න මෑලා මේ අනුභව කරන්නේ ස්තූපයට මල් පූජා කිරීමේ විපාකයි ආශ්චර්ය වූ පුදුම සහගත වූ ලොඹුඩහ ගැන්වෙන මේ පුණ්‍ය විපාකේ දැක්කට පස්සේ නුවණ තියෙන උදවිය ඒ මහා මුනිේන්ද්‍රයන් වහන්සේට නමස්කාර කරනවා වන්දනා කරනවා ඒ මමත් මේ පෙරේත යෝනියෙන් චුත වෙලා මනුස්ස ආත්මයක් ලබාගෙන අප්‍රමාදීව නැවත නැවතත් ස්තූප පූජාවමයි කරන්නේ දසවෙනි ධාතු විවන්නික ප්‍රේත වස්තුවයි තුන්වෙනි චූල වර්ගය නිමාවිය එහි පිරිවල උද්දානයයි අභිජ්ජමාන ප්‍රේත වස්තුව කුණ්ඩී නුවර ප්‍රේත වස්තුව රතකාර ප්‍රේත වස්තුව බූස ප්‍රේත වස්තුව කුමාර ප්‍රේත වස්තුව සේරිණී ප්‍රේත වස්තුව මිගලුද්ද ප්‍රේත වස්තු දෙක පිට්ටි මාංශ ප්‍රේත වස්තුව ධාතු විවන්නක ප්‍රේත වස්තු යන මේ වර්ගය කියන්නේ